ආඝාතය කියලා කියන්නේ ඇත්තටම අපි පළමුවෙන් හඳුනාගනිමු මේ මොළය ආශ්‍රිතව සිදුවන ආබාධිත තත්ත්වයක්. අපගේ මොළයේ යම් යම් කොටස් නොයෙකුත් කාර්යයන් ඉටු කිරීම සඳහා විකර්ණ වෙලා තියෙනවා. ඒ නිසා මේ මොළයේ යම් කිසි දුර්වලතාවයක් හටගත්තොත් ඒ කාර්යයන් සිදු කිරීමට බැරි වෙනවා. අපගේ ඇඟේ තියෙන සියලුම අවයව වගේම මොළයටත් රුධිර සැපයුමක් තියෙනවා. මොළයේ රුධිරය ප්‍රවාහනය වීමේ යම් කිසි අවස්ථාවක් සිදු වුණොත් ඒ රුධිරය ලබන ප්‍රදේශය එම සෛල මිය යාමකට භාජනය වෙනවා. එම නිසා මොළයේ යම් කිසි කොටසක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් ඇතිවෙන්න පුළුවන්. ආඝාතය කියලා කියන්නේ දරුණු රෝගී තත්ත්වය. තමන්ගේ තියෙන හැකියාවන් සියල්ල නැති කරන රෝගී තත්ත්වය. එම රෝගයේ කිසිම දැනුම් දීමක් නැහැ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එකපාරට එනවා. මට රෝගීන් ඇවිල්ලා කියන කතා මම බයිසිකලේ පැදගෙන ගියා. එකපාරට බැලන්ස් එක නැති වුණා. කකුල තියාගන්න උත්සාහ කරා. එහෙම වැටුණා. කකුලත් පරනේ නැහැ. නැගිටින්න උත්සාහ කරා. නැගිටින්න බැහැ. මාව හොස්පිටලෙට ගෙනා. කෑම කාලේ වල එළියට ගියා පිගාන සෝදන්න. එතනම මම වැටුණා. ඊට පස්සේ නැගිටින්න උත්සාහ කරනවා. මගේ දකුණු පැත්ත වැඩ කරන්නේ නැහැ. මට කතා කරන්න උත්සාහ කරා. කතා කරන්නත් බැහැ වෙලා. කිසිම දැනුම් දීමක් නැහැ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එනවා. ආඝාතය තමයි ලෝකේ බොහෝ රටවල තුන්වන සහ පස්වන ස්ථානයේ අතර පවතිනවා මේ මිය යාමේ ප්‍රධාන හේතු අතර. ඒ වගේම ආඝාතයේ සෑදුණු රෝගීන්ගෙන් අපි ප්‍රශ්න කරාම 90% දෙනෙක්ගේ වළක්වාගත හැකිව තිබූ කාරණා 10ක් පේන්න තියෙනවා. ආඝාතය නිසා දැනෙන බර වැඩිපුරම දැනෙන්නේ අපේ වගේ මේ අඩු ආදායම් මධ්‍ය ආදායම් තියෙන රටවල තමයි වැඩිපුරම මේ රෝගය දකින්න හම්බෙන්නේ. අපේ වගේ රටක විශාල බරක් මේක.